හරි අයිබෝවන් සිල්ම දෝල පුතාලට හරි පාඩුවෙන් පුතේ එතකොට බලන්න පුතේ දැන් පාසල් වල විභාග තියෙනවා එතකොට අපි කරපු වැඩ කොටස් ටික පුතා මතක් කරගන්න තියෙන්නේ එතකොට විභාග තියෙනවද කා තියෙන්නේ හරි ආ එතකොට බලන්න පුතේ ඔයගොල්ලෝ මේ දීපු වැඩ කොටස් ටික කරගන්න අවශ්‍ය වෙන්නේ අපේ මේ දැන් ඊයේ මම ඔයගොල්ලන්ට ප්‍රශ්න මන්තිය කරලා මම දැම්මා paper එක ඒ කියන්නේ paper එකයි video එක නමුත් බල්ලා දිග 10 දෙනෙක් විතර පුතා දැන් මට පේනවා පන්තියේ දරුවෝ දැන් ඒ වෙලාවේ පන්තියේ හිටියත් කීප දෙනයි දවල් පන්තිය කරපු වෙලාවේ ඊළඟට බල්ලා තිබ්බෙත් කීප දෙනයි හරි ඒක නිසා බලන්න පුතේ ඒ paper හරිම වටිනවා හරි එතකොට ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් කොතන දෙනකන් එනවා කියලා පුතේ මේ වාර විභාගයට ඔව් පාඩම් 6යි එන්නේ වාර විභාගය සඳහා එතකොට පුතා අන්තිමට මම පොඩ්ඩක් මතක් කරලා දෙන්නම් අපි මේ පාඩම පුතා ඉස්සල්ලා අවසන් පාඩමක් කතා කරලා එතනින් අවසන් කළා ඊට පස්සේ මතක් කරගමු බලන්න අවසන් පාඩම පුතා ලියා ගන්න පොත දෙන්න පුතේ හරි ඊයේ සතියේ පොත පොඩ්ඩක් දෙන්න පුතේ දෙනවද පුතා හරි එතකොට බලන්න පුතේ ගිය සතිය අපි කතා කරේ 8 වෙනි පාඩම එතකොට පුතේ 8 වෙනි පාඩම අපි අවසන් කරා එතකොට සාර්වසර සම්මණි චලන ආවර්ති චලන ඊට පස්සේ සාර්වසර චලන ওই විදිහට පුතා අපි ඒක සම්පූර්ණ කරගත්තා ඒ දැනුම එතකොට පුතා අවසන් පාඩම ලියා ගන්න මාතෘකාව එතකොට පුතා 9 වෙනි පාඩම පරිණාමික ක්‍රියාවලිය 9 වෙනි පාඩම කියලා ලියා ගන්න පුතා පරිණාමික ක්‍රියාවලිය නවනි පාඩම කියලා ලියා ගන්න පරිණාමික ක්‍රියාවලිය. හරි. ලියන්න මාතෘකාව නවනි පාඩම පරිණාමික ක්‍රියාවලිය හරි දැන් පුතේ සලම අපි මේක මේ විදිහට තේරුම් ගමු මේ ලෝකේ ගත්තහම ඉස්සල්ලාම ඇති උනේ පුතා කුමන ජීවියෙක්ද කියලා ප්‍රශ්නයක් අහනවා ඉස්සල්ලාම ඇති උනේ කුමන ජීවියෙක්ද ඉතින් ඕක පුතා අදටත් ප්‍රශ්නයක් අර ඔයාලගෙන් අහනවනේ කිකිලියද බිත්තරයද ඉස්සල්ලා ඇති උනේ කියලා. එතකොට පුතේ ඕක ආපස්සට යනකොට කිකිලියක් ඇති වුණා නම් බිත්තරයක් තියෙනවා නම් බිත්තරයක් ඇති වුණා නම් කිකිලියක් ඉන්නවා නම් ආයි කිකිලියක් හිටියා නම් බිත්තරයක් තියෙනවා නම් කිකිලියක් හිටියා නම් කුකුලෙකුත් ඉන්නවා. ඔය විදියට පුතා අපිට ඕක විග්‍රහ කරන්න පුළුවන්. එතකොට පුතා ඒ කෙසේ වෙතත් ඔබ සරලව තේරුම් ගන්න මුලින්ම ගැහණු සත්වයයි පිරිමි සත්වයයි ඉඳලා එතනින් තමයි මොකද වෙලා තියෙන පුතා මේ වර්ගයා මොකද වෙන්නේ බෝ වීම සිද්ධ වුනේ. එතකොට පුතේ මේ අපි සම්භවය ගැන කතා කරනකොට ඉස්සල්ලාම සම්භවය සිද්ධ වුනේ ජීවයද නැත්නම් පෘථුවියද පුතා ඉස්සල්ලාම සම්භවය සිද්ධ වුනේ. ඉස්සල්ලාම සම්භවය සිද්ධ වුනේ පුතා පෘථුවියද එහෙම නැත්නම් ජීවියද. ඒ කියන්නේ සරලව අහන්නේ පුතා ජීවිය ඇති වෙලා පෘථුවිය ඇති වුණාද පෘථුවිය ඇති වෙලා ජීවිය ඇති වුණාද කියන එක. එතකොට පුතා ඉස්සල්ලා ඇති උනේ පෘථුවියද ජීවයද හරිද එතකොට පුතා ඉස්සල්ලා ඇති උනේ මොකද්ද පුතා පෘථුවිය එතකොට පෘථුවියේ සම්භවය පුතා සිද්ධ වුණා ඊට පස්සේ පුතා දැන් ඒ පෘථුවියේ සම්භවය සිද්ධ වෙලා ශාක සත්තු ඇති උනේ නැත්නම් අදටත් පෘථුවිය හොඳට සම්භවය ඒ කියන්නේ පෘථුවිය තුළ ඒ ගමන් කරන සිදුවීම් ටික සිද්ධ වෙමින් පවතී දැන් පුතේ ජීවයේ සම්භවය සිද්ධ උනෑන් තමයි ශාක සත්තු බිහි උනෑන් තමයි ඒ ඔස්සේ පුතා මොකද වෙන්නේ අර පෘථුවියට ඊට පස්සේ ශාකවලට හානි වීම සිද්ධ වෙන්නේ පෘථුවියට ශාකවලට හානි වීම සිද්ධ වෙන්නේ මේ ජීවය බිහි වුණ නිසා. ඉතින් ඔයාලා සරලව හිතන්න පුතේ මිනිස්සු බිහි වුණ නැත්තම් හරි මිනිස්සු බිහි වුණ නැත්තම් අද ලෝකේ කොච්චර හොඳින් තියෙයිද නැත්තම් නරකින් තියෙද? ඒ කියන්නේ මිනිස්සු බිහි වුණ නැත්තම් හොඳින් තියෙද නරකින් තියෙද කියන එක ඔබ තේරුම් ගන්න. දැන් අපි අද පාඩම ඔස්සේ ඕක ඉස්සරහට යනකොට පුතා ඒක අවබෝධ කරගන්න පුළුවන්. එහෙනම් ලියන්න පුතා පළවෙනි ප්‍රශ්නය එතකොට බලන්න
පෘථුවේ සම්භවය. පෘථුවේ සම්භවය. පෘථුවේ සම්භවය. සිදුවී ඇතයි සැලකෙන්නේ. පෘථුවේ සම්භවය සිදුවී ඇතයි සැලකෙන්නේ. පෘථුවේ සම්භවයේ සිදුවී ඇතයි සැලකෙන්නේ. කොපමණ කාලයකට පෙර සිටද පෘථුවේ සම්භවයේ සිදුවී ඇතයි සැලකෙන්නේ. කොපමණ කාලයක සිටද කොපමණ කාලයක සිටද දැන් අච්චුපතත් අතට ගන්න පෙරලා ගන්න නවයේ පරිණාමික ක්‍රියාවලිය කියන පාඩම ඒ ඔස්සේ පුතා මම අහන ප්‍රශ්න වලට ඔයාලට ඒක සම්පූර්ණ කරන්න පුළුවන් පාඩම් කරගන්න එකත් මෙහෙම කරන්න ආයෙත් උඩ බලන්න දෙයක් නෑ. පෘථුවේ සම්භවය පුතේ සිද්ධ වෙලා කියන්නේ කොච්චර කාලයකට පෙරද? පුතේ වසර බිලියන පුතා කොච්චරකද? 4.5කට පමණ පෙර. එහෙනම් බලන්න ලියන්න පුතා පිළිතුර වසර බිලියන වසර බිලියන 4.5කට පෙර වසර බිලියන 4.5කට පෙර වසර බිලියන 4.5කට පෙර හරි දැන් පුතේ බලන්න වාද කිහිපයක් ගොඩ නැගුණා. කෝ බලන්න පුතේ ඔබ ඔතන අවබෝධ කරගන්න වාද කීයක් තියෙනවද? කෝ බලන්න මාත් එක්ක දැන් ඔය අච්චුපත බලාගෙන කියවන්න මොනවද පුතා වාද? මොනවද වාද? කෝ කියවන්න සියලු දෙනා. මොනවද පුතා වාද? ඔන්න එක එක ගමු සියලු දෙනා. මොනවද පුතා වාද? පළවෙනි එක මොකක්ද ඔහොම බලාගෙන යන්න? නෙබියුලා වාදය. මොකද්ද පුතා පළවෙනි එක? නෙබියුලා වාදය. ඔන්න එකයි. දැන් ඔම පාඩම් කරමු. දෙවැනි එක මොකක්ද පුතා? මහා පිපුරු වාදය. මොකද්ද පුතා? නෙබියුලා වාදය පළවෙනි එක. දෙවැනි එක මොකද්ද පුතා? මහා පිපුරු වාදය. ඔන්න දෙකයි. ඊළඟට බලන්න පුතේ දැන් අපි මේ වාද දෙක ඔතනදී කතා කරමු. මොකද්ද? නෙබියුලා වාදයයි මහා පිපුරු වාදයයි අපි කතා කරනවා. එහෙනම් නෙබියුලා වාදයෙන් ප්‍රකාශ වන්නේ කුමක්ද? ඉතින් අන්න එහෙම පුතේ දැන් ඔතන තේරුම් ගන්න ඕන. නෙබියුලා වාදයෙන් ප්‍රකාශ වන්නේ කුමක්ද? අපි කතා කරන්නේ නෙබියුලා වාදය තුල පෘථුවේ සම්භවය ගැනද? එහෙම නැත්නම් ජීවයේ සම්භවය ගැනද? එහෙනම් පුතා මේ නෙබියුලා වාදයෙන් ප්‍රකාශ කරන්නේ පුතා මොකක්ද? විශ්වයේ උපත පිළිබඳ තමයි පුතා මොකද වෙන්නේ? ඉදිරිපත් වෙච්ච පළවෙනි වාදය තමයි පුතා මොකක්ද? නෙබියුලා වාදය කියන්නේ. එහෙනම් එයාගෙන් විශේෂණය වුණේ මොකද්ද පුතා? විශ්වයේ උපත පිළිබඳ. විශ්වයේ උපත පිළිබඳ මුලින්ම ඇති වෙච්ච වාදය. පාඩම් බලන්න පුතේ. විශ්වයේ උපත පිළිබඳ මුලින්ම ඇති වෙච්ච වාදය මොකද්ද පුතා? නෙබියුලා වාදය. මම උත්සාහ කරනවා මේ අවස්ථාව පුතා ඔක පාඩම් කරගන්න. එතකොට ලේසි. එතකොට විශ්වයේ උපත පිළිබඳ මුලින්ම ඉදිරිපත් කරපු වාදය තමයි පුතා මොකද්ද? නෙබියුලා වාදය. මොකද්ද මේ වාදයෙන් කියවෙන්නේ? බලන්න පුතේ සියලු දෙනා. මේ නෙබියුලා වාදයෙන් කියවෙන්නේ මොකක්ද? හොඳට බලන්න පුතේ අවබෝධ කරගන්න. විශ්වයේ විසිරී පවතින ද්‍රව්‍ය අංශු බලන්න පුතේ ගුරුත්වාකර්ෂණය නිසා මොකද කියන්නේ පුතා? එකට කැටිවීමෙන් මොකද කියන්නේ පුතා? චක්‍රාවාට ඊට පස්සේ සූර්යා සහ අනිකුත් ග්‍රහලෝක මොකද කියන්නේ පුතා? නිර්මාණය වී ඇත. එහෙනම් බලන්න පුතේ නෙබියුලා වාදයේ කතා කරන්නේ විශ්වයේ උපත. නෙබියුලා වාදයෙන් ප්‍රකාශ වන්නේ කුමක්ද පුතා? එහෙමනම් බලන්න මේ විශ්වයේ උපතත් එක්ක මොනවද පුතා? චක්‍රාවාට ඊට පස්සේ සූර්යා ඊට පස්සේ සහ අනිකුත් ග්‍රහලෝක නිර්මාණය වී ඇති ආකාරය තමයි පුතේ එතනින් ප්‍රකාශ කරන්නේ. එහෙනම් ලියන්න පුතා මේ විදිහට. විශ්වයේ උපත පිළිබඳ
විශ්වපත පිළිබඳ ඉදිරිපත් වූ විශ්වපත පිළිබඳ ඉදිරිපත් වූ මුල්ම විද්‍යාත්මක වාදය කුමක්ද? විශ්වයේ උපත පිළිබඳ ඉදිරිපත් වූ විශ්වයේ උපත පිළිබඳ ඉදිරිපත් වූ මුල්ම විද්‍යාත්මක වාදය කුමක්ද? විශ්වයේ උපත පිළිබඳ ඉදිරිපත් වූ මුල්ම විද්‍යාත්මක වාදය කුමක්ද? ඔහොම පාඩම් කරන්න. උත්තරය ලියන්න පුතා. විශ්වයේ උපත පිළිබඳ ඉදිරිපත් වූ මුල්ම විද්‍යාත්මක වාදය කුමක්ද? එතකොට මුල්ම විද්‍යාත්මක වාදය ලියන්න පුතා අකුරු හරියට ලියන්න. නෙබියුලා වාද. නෙබියුලා වාද. බලන්න පුතේ. එනවා විශ්ව උපත පිළිබඳ මුලින්ම ඉදිරිපත් වෙච්ච වාදය නෙබියුලා වාදය කොච්චර කාලයකට ඉස්සලාද? වසර බිලියන කොච්චරද පුතා? 4.5කට පෙර. ඊළඟට පුතා තියන ඊළඟ ප්‍රශ්නය. නෙබියුලා වාදයෙන් නෙබිලාවාදීන් ප්‍රකාශවන්නේ කුමක්? නෙබිලාවාදීන් ප්‍රකාශවන්නේ කුමක්? නෙබිලාවාදීන් ප්‍රකාශවන්නේ කුමක්? බාන පුතේ හොඳට අවබෝධ කරගන්න. නෙබිලාවාදීන් ප්‍රකාශවන්නේ කුමක්? විශ්වයේ විසිරී පවතින ද්‍රව්‍යාංශු ගුරුත්වාකර්ෂණය නිසා ගුරුත්වාකර්ෂණය නිසා එකට කැටිවීමෙන් චක්‍රාවාට සූර්යා සහ ග්‍රහලෝක සූර්යා සහ ග්‍රහලෝක නිර්මාණය වී ඇති බව සූර්යා සහ ග්‍රහලෝක නිර්මාණය වී ඇති බව බාරතින් පුතේ ඔය කොටස පාඩම් කරගන්නයි තියෙන්නේ. ලියන ගමන් පුළුවන් තරම් අවබෝධ කරගන්න. එහෙනම් නෙබියුලා වාදය මේක තමයි මේ විශ්වයේ උපත පිළිබඳ ඉදිරිපත් වෙච්ච